මෙතන තියනවා මාමා 60,000ක් තියෙනවා. හරිද? දැන් අපි යනවා. අපිත් යනවනේ. ඉතුරු මුදල් ටික දාලා වෙලා අපි මේවා කරගමු ඈ. ඔබ තියාගන්නකෝ. මේ සඳහා සම්පූර්ණ අපිට මුදල් යොදවලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න රමණී විරත්න මහත්මිය, ශාමලී දියණිය. ඉතින් ඇත්තටම එතුමියට ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕන. මේ ආනිසංසයන්ගේ වරද ලැබෙලෝ. ඔව්. ඉතින් ඔබතුමාලගේ උදව් පහල කරු මෙකෙරි. ඔව්. කියන්න දෙවන ගොඩක් කියනවා. ඔව්. කතා කරන්න බෑ. මෙතෝක කෑවි දුන්නා. එහෙමද? මේ දැන් මොකද කරගත්තේ? ටිකල් එකට ගියන් නේද? ඔව්. එතෙන් අද එන්න කියලා තියෙනවා එතකොට නේද? දැන් අද කාචය දාන්න කීට විතර දෙන්න කියලා තියෙනවා එතකොට. 9:45 වෙද්දී එතන ඉන්නේ. එතන ඉන්න කියලා තියෙනවා නේද? එතකොට 4 වෙද්දී වගේ වෙන්න පුළුවන් කියලා තමයි. වෙන්න පුළුවන් කියලා තමයි කිව්වේ. දැන් පේන්නේම නැද්ද? ඔබතුමා ඉන්නවා පේනවා. පැහැදිලි නෑ. පැහැදිලි නෑ. ඔව්. දැන් එයාගේ වැඩක් අත යාර කරගන්න. කරගන්න බෑ නේ. තිබ්බ පෙනීමවත් නෑ. ටික ටික වගේ තිබ්බනේ. අඩු වෙනවා නේද? ඔව්. දැන් අපිට මේ කාජයට අර මුදල් දීලා තියෙනවා. රමණී වීරරත් මහත්මිය මුදල් අපිට දීලා තියෙනවා කාජයට. එතකොට අපිට අර මේ ඉස්සරෝම දුන්නේ රුපියල් 60,000ක් නේ. ඒක මදි වුණා. එතකොට කාජයට 65,000ක් වෙනවා නේද? ඊට පස්සේ අය තව සල්ලි වගේක් ගේන්න කිව්වනේ. තව 70,000ක් මේ අවශ්‍ය වුණොත් කියලා යාර අරන් ඉන්නේ. ඒක තියාගන්න කිව්වා නේද? එතකොට අපිට මේ රමණී වීරරත් මහත්මිය සල්ලි දීලා තියෙනවා. දැන් මම කතා කරලා කිව්වා මේවා මිස් මේ 60,000ක් අපිට මදි වෙනවා. ඊට පස්සේ ඊතුරු සල්ලි ටිකත් අද account එකට දාලා තියෙනවා. ඉතින් මේ දැන් ඔෆිස් එකට එදා ආවේ ඇස් දෙක පේන්නේ නැහැ කියලා නේද? ආ. දැන් කාචය දාන්න යන්නේ. එතකොට දැන් මොකද හිතෙන්නේ? හන්තයි. සතුටුයි. දැන් අපි එදා ගියා පන්සලට ගිහිල්ලා කෑම බීමත් ඒ ටිකත් දුන්නා. අද දුව නැද්ද? චූටු දුව දාලා ආවේ. එතන එක්කන් යන්න බෑ නිසා අර පොඩිය ගිහින්. පොඩිය එක්කන් බෑ. හා හා. මේ අඬනවා. හරි දැන් අපිත් එනවා. අපිත් ගිහිල්ලා මේ කාච දාගෙන මේවා ටික කරගෙන ඉමු. ඒ ටික ඒ විදිහට කරගමු. එතනට එන්න කිව්වේ 11 වෙද්දිද? ඔව් 11:45 වෙද්දි එන්න කිව්වේ. 11:45 වෙද්දි. ඒක තියනවා නේද? හරි. මට උදේ ගත්තා. මම ඊයේ හන්ද කතා කරලා කිව්වා. ආ. ඔෆිස් එකට ආවේ 2023 11:17. මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. එතකොට අපි අර මේ වගේ කරන් ගියානේ. ආ. එතකොට මේ අපිට රමණී වීරරත්න මහත්මිය මුදල් දාලා තියෙනවා තාත්තගේ කාචයට. 2023 11:23 තමයි මුදල් දාලා තියෙන්නේ. එතකොට අපිට අර මේ දිය වැඩි ආව නම් මනම් ඒ නිසා කාචය දාගන්න යන්න බැරි වුණානේ. එතකොට අපි රුපියල් 60,000 දාලා තියෙනවා. ඒක අපි ළඟ ආරක්ෂිතව තිබ්බා. අපි තියාගත්තා ඒක. දැන් අද කාචය දාන්න යනවා. ඔව්. එතකොට කාචය දාලා ඉවරලා මේ මුදල් ඔක්කොම අපිට දීලා තියෙනවා. අපි දැන් අය කාචය දාලා තමයි එන්නේ. එතකොට ඊට පස්සේ තියෙන්නේ දෙවෙනි කාචය දාගන්න. ඔව්. ඒකත් මේ රමණී වීරරත් මහත්මිය අපිට උදව් කරයි. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා වෙලා නේද? එහෙමයි සර්. දැන් ඉතින් මේ ගැන මොකද කියන්න තියෙන්නේ? කියන්න දෙවන්න ගොඩක් කියනවා. ඔව්. කතා කරගන්නත් බෑ. කතා කරගන්නත් බෑ. හිතුවද මේ වගේ දෙයක් වෙයි කියලා වෙලා? ඈ ඇමරිකන් එපා. මේ හිතුවදින් ඔබතුමාලගේ උදව් පහලට මේ කෙරෙන්නේ. ඔව්.
ඉතින් ගෙදරදී විතරම කරා මෙයා ඉතින් හිතින් අඬනවා ඒක දැනෙනවනේ කතා කරද්දී කතා කරද්දී මොනවා හරි දෙයක් ඉතින් දැන් පොඩි එකෙනාත් එක්ක මමත් වැඩ කරද්දී එයා අඬනවා එයා සනසන් මෙහෙම කරන්නේ නැද්දී මාම මොනවා හරි දෙයක් කියද්දී මම ඒක කරනවා මෙයා සමානට ඇහෙන්නේ ඇහෙන්නේ යා හිට එතකොට මෙයා එතන හිටලා යාගෙන සල්ක ඒ වගේ දේවල් ඉතින් ඇති වෙනවා ඉතින් ඔව් අපි හතර දෙනා අර අම්මා ටිකක් මෙයා වගේම දුරුලා ඉන්නේ ඉතින් ඔව් ඔව් ඒක කරගන්න මොකොත් නැහැ ඉතින් හිතෙන ඇති ඉතින් එහෙම මට ඉතින් මේ තියෙන්නේ අපේ ලංකා පවුර ඔෆිස් එක. එතකොට අපිට මේ තාත්තා කලින් අපේ ඔෆිස් එකට ආවා ඇස් දෙක පේන්නේ නැහැ කියලා ඉවරලා. මේ තාත්තත් මේ දුවත් එතකොට ඔයාලගේ අම්මයි චෝටි දුවයි තමයි ආවේ. ඉතින් බේකරි රස්සාව තමයි මෙයා කරන්නේ. ඉතින් අපේ ඔෆිස් එකට ආවන් පස්සේ අපි ඒ ගැන විස්තර ටික දැනුවත් කරලා ඉවරලා අපිට මේ සඳහා රමණී වීරරත්න මහත්මිය මේ තාත්තගේ ඇස් දෙක පාදන්න කාච දාන්න සම්පූර්ණ මුදල් අපිට දීලා තියෙනවා. එතකොට අද ඇවිල්ලා තියෙන්නේ අපි කුරුණෑගල දෙනත ඔප්ටිකල් ආයතනයට යනවා මේ තාත්තගේ කාච දාන්න. එතකොට අද කාච දාලා ඉවරලා අපි අහපව් එක් කරන එනවා. එක් කරන ඇවිල්ලා ඊට පස්සේ ඊළඟ කාචයට තමයි අපි යන්නේ. එතකොට ඒක දාලා වෙලා ඊළඟ කාචය දාන්න සාමාන්‍යයෙන් පොඩ්ඩක් බලන්න ඕනේ නේද? ඔපරේෂන් කරලා ඉවරලා ඒ ටික බලන්න. කාලයක් දෙනවා නේද එතනින්? ඔව්, එතනින් කාලයක් දෙනවා නේ. එතකොට අපි ඒ ටික බලමු මොකද වෙන්නේ කියලා ඉවරලා. මේ සඳහා සම්පූර්ණ අපිට මුදල් යොදවලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න රමණී වීරරත්න මහත්මිය, ශාමලී දියණිය. ඉතින් ඇත්තටම එතුමියට ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕන. මේ තාත්තලා ගැන අපිට කලින් මුදල් ඉවල ඉවල අපි කොණ්ඩදෙනියේ පන්සලට ගිහිල්ලා මෙයාලා ගැන වැඩසටහනක් කරා. ඉතින් කොණ්ඩදෙනිය හාමුදුරුවොත් කිව්වේ මේ සාමාන්‍යයෙන් ඇස් දන් දෙනවා කියන්නේ මහගු පිංගමක්. ඉතින් ඒ පිංගම තමයි අද අපි කරගන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට ඇස් දෙකක් දන් දුන්නා හා සමානයි ඇස් දෙකක් කියන්නේ මේ කාච දාන පිංගම. ඉතින් ඒ පිංකම කියන්නේ මහා අනිසංසයක් තියෙන. ඉතින් අපේ හාමුදුරුවෝ එදා ඔක්කොම දැනුවත් කරා. ඉතින් ඒ නිසා තමයි රමණී වීරසත් මහත්මියත් මේකට සම්පූර්ණ මුදල් යොදවලා තියෙන්නේ. ඉතින් අපේ ඔෆිස් එකට මේ වෙනකොට විශාල ලියුම් ප්‍රමාණයක් එනවා. මේ තියෙන එවන ලියුම්. ඉතින් මිනිස්සුන්ගේ දුක තමයි මේ කියලා හැම එකම එවන්නේ. ඉතින් අපි ඒ පුළුවන් විදිහට මේ හැම ලියුමකටම හොයලා බලලා උදව්වක් උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන මිනිස්සුන්ගේ හැම දුකක්ම. ඉතින් මේ හැම දුකකටම අපි පුළුවන් විදිහට උදව්වක් උපකාරයක් කරන්න ලංකා පවුර අපි ඉදිරියේදී කටයුතු කරනවා. අපි බලමු එතන ගිහිල්ලා වෙලා මොකද වෙන්නේ කියලා වෙලා නේද? ගන්න මේ සල් ටික. මම ගන්න. පුතා ගන්න ඉතින් මට වෙන්නේ. ඔයා ගන්න හොඳයි. මෙතන තියෙනවා මාමා 60,000ක් තියෙනවා. හරිද? දැන් අපි යනවා. අපිත් යනවනේ. ඉතුරු මුදල් ටික දාලා වෙලා අපි මේවා කරගමු ඈ. ඔක තියාගන්නකෝ. ඔය මුදල් ඔක්කොම දුන්නේ රමණී වීරරත්න මහත්මිය ඈ. ජෝලිවත්. එන්න ඇදුවා. ඔව්. ගිනාවේ නෑ පොතේ නේ අර හඳුළු වෙන නේද මලින්ද? හා. පොඩි කරන්න පහ. පොඩි කරන්න පහ. මේ හැට තමයි ඉස්සර දාන්නේ. දාන්නේ කාචි නේද? ලකුණට. ඔව් ඔව්. මේ මගෙන් ඒ ડોක්ටර් ඇහුවා මම කිව්වා මට නෝනා මේ එකට දාන්න කියලා ඉස්සර. ඔව්. මගේ දෙකේම එක වගේම මේ සුද මෝල්ලා තියෙනවා. මෝල්ලා තියෙනවා. ඒකින් තමයි පෙනීම ටික ටික අඩු වෙන්නේ. හා හා හා. මේ මට මේ සුද දැම්ම ඇත්තෙන්දී මට වෙනම බීසක් ගන්නද 1000 ගන්නක් කිව්වද මගේ අමාරුයි. ඔව්. ඒක තමයි දාගෙන දවස් දෙකකට කලින් තුන්වතාව දාන ඊයේ නෑ වයි නාන්න කොහොඳට. හ්ම් හ්ම්. අපි ලියමු නෝන. ඔව්. ඊයරේ රෑව මම හොඳට. හ්ම්. ඒ ඉන්නේ ගෙදර ඉන්නේ අයියලා දෙන තම උදව් කරන්නේ. උදව් කරන්නේ. ඔව් ඔව්. එයාලා කොබඩල සම්පීඩන ඉන්නේ පසලියෝනේ කීකෙද්දම ඔය ටොටින් එක කියලා සම්පීඩන ඉන්නේ කියලා. හ්ම්. මං ග්‍රාමතේ මාත් අර කිව්වා. ඔව්. තාම ගෙනල්ලා දාන එක බයික් එකක් යනවා මේ පැච්චි. කැඩලා කිව්වා නේද? ඔව් ඔව්. මියා ගෙනල්ලා දාන්න කිව්වා. ඔව්. ඉතින් අපි මිනිස්සයන්ට උදව් කරන්නේ අපිට පුළුවන් විදියට. ඉතින් අපි අවසානට ඉතුරු වෙන්නේ මේ මිනිස්සයන්ට උදව් කරන ටික විතරයි. ඉතින් කුරුණෑගල ලංකා පවුර අපේ channel එක subscribe කරගන්න. ඔයාලට සමහරට මේ මිනිස්සුන්ට උදව් උපකාරයක් කරන්න බැරි වෙයි.
ඒ වුණාට අපේ channel එක subscribe කරලා කාට හරි මේක share කරොත් එහෙම ඒ දකින්න කෙනෙක් හරි මෙයාලට උදව් උපකාර කරයි. ඉතින් මෙයාලට ඇත්තටම තාව ඉන්න ගයක් නැහැ. ඉන්නේ අනුන්ගේ ගෙදරක ඉන්නේ කුලියකට. ඉතින් තව චූටි දුවක් ඉන්නවා, අම්මා ඉන්නවා. අම්මත් අසනීපයි. අපි පුළුවන් විදියට මේ මිනිස්සුන්ට අපිට පුළුවන් කාලේ උදව්වක් උපකාරයක් කරොත් එහෙම සාමාන්‍යයෙන් අපිට array යන්න තියෙන්නේ මේ pin පව විතරයි. නේද? කරෝපින් විතරයි අපිට array යන්න තියෙන්නේ. ඒ ආනිසංසයන්ගේ වල ලැබෙල. ඔව්. අපි ගිහිල්ලාම එන්න නේද? එන්න යා. මම ඔය පැත්තෙන් බහින්. ඉන්න අර ඉන්න එනකම්. පුළුවන් පුළුවන්. ආ ඔය පැත්තෙන් බෑ ගන්න නේද. ඉන්නේ බහින්ද ඈ? ඔය සරම් පැටියා. දැන් දෙන්නත් ඔප්ටිකල් ආයතනයට ආවා. දැන් තාත්තා මෙතනින් අපි බාර දෙනවා. අපිට ඇතුලේ වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්. අපි එතකොට දැන් මුදල් ඔක්කොම ලබා දීලා තියෙනවා. අපි තාත්තේ කාචය දැම්මන් පස්සේ ඔයා අපිට දැනුම් දෙන්න. ඊට පස්සේ ඔෆිස් එකට එන්න අය. එතකොට අපිට දැන් ඊළඟ කාචය දාගන්න තියෙනවානේ. එතකොට අපිට අපි මේ සඳහා සම්පූර්ණ දායකත්වය දක්වන්නේ රමණී වීරරත්න මහත්මිය. ඔව් ඉතින් එතුමියටත් ඇත්තම ගොඩ අපින් සිද්ධ වෙනවා කියලාවත් කරගන්න බැරි කිනක් නේ මේක අනිවාර්යයෙන්. එතකොට අපි ඔන්න කුරුණෑගල ඉඳලා ගෙන ආවා. තව සල්ලි වගේක් අවශ්‍ය වෙලා තියෙනවා නේද? මෙන්න මේ ඉතුරු සල්ලි ටිකක් තියෙනවා. හරි. එතකොට දැන් අපි යනවා. කියන්නේ ඔයාලා මේ ටික කරගන්න කරගෙන ඉවරලා අපිට කෝල් එකක් දාන්න. හරි. හරි එහෙනම් ගිහලා එන්න. අලිගස්සනයි දෙවියන්ට ඈ. හරි මොනවාරි ඕමනක් වුණත් අපිට කෝල් එකක් දාන්න. හරි ඉන්නවා. හරි අපිට කෝල් එකක් දෙන්න බලලා ඉන්න. හරි අපි යනවා නේද? හරි උස්සන්න නේද? හරි